අපි අද ආවේ සීගිරිය ප්‍රදේශයට. විශේෂයෙන්ම විදේශගත වෙන බොහෝ දෙනෙකුගේ ඉරණම හොඳ අතට පත්වෙද්දී තවත් කණ්ඩායමක ඉරණම විසඳෙන ආකාරයේ බරපතල ප්‍රශ්න රැසක් උදා වෙන නිසා අපි දිගින් දිගටම මෙවැනි කටයුතු පිළිබඳව සොයා බැලීම් සිද්ධ කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළා. ඒ වගේම විදේශ රටවල් වල තියෙන තානාපති කාර්යාල දැනුවත් කරනවා. ඒ අතරතුර තමයි සීගිරිය මේ ප්‍රදේශයේ ඉඳලා මීට අවුරුදු එකහමාරකට පෙර කුවෙත් රාජ්‍යයට රැකියාවක් සඳහා, රියදුරු රැකියාවක් සඳහා ගියේ තරුණයෙකු හිටි හැටියේ මේ ඇදෙනවා. පළවෙනි ඇමතුම ලැබෙන්නේ ඔහු රිය අනතුරකට ලක් වුණා කියලා. පසුව මේක හෙළිදරව් වෙනවා සියදිවි හානි කර ගැනීමක් නිසා මේ සිද්ධිය වුණාය කියලා. තවත් කණ්ඩායමක් කියනවා මේ දරුවා ලියුමක් ලියලා තියලා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ගෙදර කණ්ඩායම කතා කරපුවාම ඔහු වැඩ කරපු සේවය කරපු හිමිකරුවන් කියලා තියෙන්නේ මේ දරුවා වියානතුරකට ලක් වෙලා තියෙනවායි කියලා. මේ අම්මත් කුවෙත් රටේ කොහොම වුණත් මේ සිද්ධිය ඇත්ත නැත්ත නිසියාකාරව දන්නේ මරණ පරීක්ෂණයේදී තමයි. හැබැයි මීට දින 10කට පමණ ඉහතදී මේ වෙනකොට මේ තරුණයාගේ හුස්ම නැවතිලා තියෙනවා. තාමත් දේහය ලංකාවට ගෙනල්ලා නැහැ. තානාපති කාර්යාල සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ දේහය ලංකාවට ගෙන්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්න විදිය තමයි තොරතුරු සොයා බැලීමේදී අපට ලක් වෙන්නේ. කොහොම වුණත් මේ රටේ බොහෝ දෙනෙක් තමන්ගේ තියෙන ආර්ථික දුෂ්කරතාවය විසඳා ගැනීම සඳහා තමයි විදේශ රටක රැකියාව සඳහා යන්නේ. මොකද මැරෙන්න, මියදෙන්න අවශ්‍ය නම් ඔවුන්ට මේ පොළොවෙම මියදෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ පිළිබඳව දවසින් දවස වාර්තා වෙන කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමක් හැකියාවක් නැහැ. මේ පිළිබඳවත් අවශ්‍ය බලධාරීන් කඩිනමින් සොයා බලා රකමුණේ අම්මගේ දේහය මතක ඇති, මාතලේ අම්මගේ දේහය මතක ඇති. එතකොට තවත් අපි දේහයන් රැසක් මේ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සහයෝගය උදව් කළා. හැබැයි ඒ සෑම එකකම තිබුණේ සියදිවි හානි කර ගැනීම පමණක්ම බවට කොළවල මොනවා ලිව්වත් මේ රටේ මිනිස්සුන්ට විදේශගත වෙලා ඉදදී අඩුම තරමේ තමන්ගේ දිවි එපා වෙන තරමට පත් වෙන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි. ඒ අයගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර තේරීමක් තිබිය යුතුයි. ඒ විතරකුත් නෙවෙයි, තානාපති සේවාවන් පිළිබඳව අඩුම තරමේ මේ අයගේ සාකච්ඡා මේ අයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒ අයත් එක්ක සහසම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම්, මේ අයගේ ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න ක්‍රමවේදයක් හදනවා නම් මේ තරුණ ජීවිත අපිට රැක ගන්න පුළුවන් වේවි. මොකද මේ අය ලංකාවෙන් යන්නේ වෙන මොනවත් නෙවෙයි, මේ රටට විදේශ විනිමය සොයාගෙන එන්න. මං එනවා ලබන මාසේ, පුතාට කාර් එකක් එද්දි කියනවා කිව්වා, මට ලොකු ෆෝන් එකක් එනවා කිව්වා. මං එදි තාම ගෙන මට ලොකු මාලයක් ඕනංගි, මම අත්තරම් බක ගන්න යනවා ලබන මාසේ කිව්වා. ආ විශේෂ දේවල් නැහැ, හැලකට වැඩිය කතා කරලා ෆෝන් එක තියන්න දුන්නේ නැහැ. මේ බබා වෙනවා අනික නිසා තමයි ෆෝන් එක කට් කරන්න දුන්නේ. මම සැකේ ඉඳලා දිවිසයක් අයියා කිව්වේ නැහැ. අම්මාට දෙපාරක් තුන් පාරක් යන අම්මා කොහෙද? අම්මා ගමන මන්දල කොහොමද ගන්නේ? ඔය පැය භාගික දුරක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ අයියා නැතුණා කියලා පණ ගියා. අම්මා රැක
කෝල් කරන තිබ පච්චිට අයියගේ ෆෝන් එක වැඩ නෑ, පුතා ගෙදරත් නෑ කියලා කෝල් එකක් ආවා කියලා. ඊට පස්සේ අය අම්මට 5:53 කෝල් එකක් ආවලු. කවද්ද? 20 වෙනිදා. ගෙදර බාබගේ අම්මේ බණ්ඩාර ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් එකේ ඉන්නේ, බය වෙන්න එපා, ඔය අවුද්දේ ගෙදර අයත් එක්ක හොස්පිටල් එකට එන්න කියලා. ඉන්දැස්සේ අම්මට කියලා අම්මලා ගෙදර බාබට ෆෝන් එක දෙන්න කියලා. ඉතින් අම්මා දුන්නාට පස්සේ ඒ දෙන්න පැයක් විතර කතා කරතර හිටියා. මොනවද කිව්වේ කියලා ඇහුවට අම්මට කිව්වේ නෑ. ඉන්දැස්සේ උදේ 7ට අම්මා යන්න ලෑස්තිදී ආයි ෆෝන් කරලා තිබ්බා, 7ට එන්න එපා 8ට එන්න, මම පොලිසියත් එක්ක එතන එන්නම් කියලා. ජහරාවල ප්‍රයිවට් හොස්පිටල් එකට ගිහිල්ලා තිබ්බා. ඉතින් අම්මලා එතන ගිහිල්ලා කොහොමද යන්නකම් පැයක් විතර හිටියා කිව්වා. අම්මගෙන් ඔක්කොම තොරතුරු ගත්තා කිව්වා. ඊපස්සේ අම්මට මිනිහ පෙන්නන්න බෑ, අම්මා ලෙඩ. බැලුවත් අම්මත් එතන මේ අම්මලා ගෙදර දෙන්න දන්නව අයියව. එහෙ යන නිසා ඒ දෙනක් දෙන්නුන පස්සේ ඒ දෙන අඳුරගෙන කියලා පුතා ඉන්නේ කියලා. ඊට අම්මා හිමු ගෙදර ඇවිල්ලා. බාබා මහිට කතා කරා. ඔව් අපි කෝල් මං අම්මගේ නම්බර ඉල ගත්ත පුංචි අර අපි දන්න නිසා. පුංචිට කෝල් කරන් දුන්නාට පස්සෙත් කිව්ව බණ්ඩාර හොස්පිටල් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න. ඒත් බාබත් එක්ක කතා කරා. එතනින් පස්සේ නම් අපි කෝල් ගද්දි ෆෝන් කන්ස කරන්නේ අපේ නම්බරේට. හරි. මේ ඉන්නේ පුංචි. කවගේ නම කියන්න. සකුන්තලා කුමාර. ඔයා කතා කරන්නේ බාබට. ඔව්. මොකද කිව්වේ? ඒ තුරු කිව්වා බණ්ඩාරේ හැප්පිලා හොස්පිටල් එකේ ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වාහනයකට හැප්පිලා කියලා කිව්වා. කොහොමත් ප්‍රශ්නයක් නැහැ කිව්වා. උදින් ඉන්න ඔක්කොම ඉස්සම ඔක්කොම. නැතිලා නැහැ කිව්වා. නැතිලා නැහැ කිව්වා හොඳට ඉන්නවා කිව්වා. ඒ කියපු භාෂාවෙන් අපිට පොඩ්ඩක් කියන්න යා කියපු ක්‍රමේ. හද වලත් මාෆි මුස්කිලා පීතා වේ. පීසෙන් මාෆි මුස්කිලා කි. ඔයාට විශ්වාසයි එහෙම ප්‍රියන්තරක් කියලා කිව්වා කියන්නේ නේ? දැන් ඊට පස්සේ මොනවද ආවද උඩට? ඊට පස්සේ තමහරන් තුන සිවිදා. නේ? සිවිදින නසගත්තා කිය. මට හිතන්න බෑ එහෙම දෙයක් කරාගත්තු කියලා. ඒ ප්‍රශ්නේ තිබ්බද මෙහෙට? ඒ ප්‍රශ්නේ කියන්න නම් තිබ්බේ නෑ. එයා මොකද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ මේකේ සම්පූර්ණතරද? අම්මෝ මුදින් බලාගෙන යාකෝ මාස තුනේ යනවා කියලා තමයි ඒක දෙට යනවා කියලා තමයි කිව්වේ. ඒ ඉන්නේ ගන්න හදයි කිව්වේ. ඉන්නේ තන හොඳයි කිව්වා. ඒ ගෙදර ලොකු ලොකු මාව ගොඩක් හොඳයි කිව්වා. එයාට තමයි කිව්වේ කියලා තමයි කිව්වේ. ඒක කරදර නෑ. ඒ ගෙදර කරදර නෑ කියලා තමයි එයා කිව්වේ. දැන් වාර දෙන්නවා කෝගේ එහෙම. මට ඒ දුවානේ සම්පූර්ණ කොටස දෙන්නවා. වීඩියෝ ගොල්ලට. කවදා හිතන්නේ මොකක් කියලා නේද? මට හිතා ගන්න බැ මොනවද කරන්නද කියලා මම කිව්වට. දැන් අම්මකෝ. අම්මකෝ වෙට් එකේ දැන් ඊයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අද උදේ 5:00 කටුනායකට ඇවිල්ලා. ඒ වගේ කටුනායක. ඔකේ දැන් අපිට බලන්න ඕනේ. ලබන්න සකලෙන් ඉන්නවා. මම මේ පාර කුඩේ ගමන් කරනවා. ඒක වීඩියෝ කරලා කියනවා මලිසුල්ලා මගේ නම කවුද කියලා? මගේ නම WG ඉසාර සමන් දේශප්‍රිය බණ්ඩාර. ඔව් කියන්න බණ්ඩාර. මම මේ මරුණ කෙනාගේ නංගි වැඳලා ඉන්න මහත්තයා. මට ඇත්තටම මේ මරණ ගැන මට ගොඩක් සැකයි. මට වෙන්න ඕනේ මේ මරණේ මොකද්ද වුනේ කියලා හරිය මට විස්තරයක් දැනගන්න එක. ඇත්තම රජයෙන් මේ බැලුවා නම් මේ අපිට මේ ගැන පොඩ්ඩක් විස්තරයක් හරියටම අපට මොකද්ද වුනේ කියලා දැනගත්තා නම් ඒ ඇති. අපට මේ මරණය සැකයි. සැකයි කියන්නේ යාලා අපට ඉස්සල්ලාම කිව්වේ ඇක්සිඩන්ට් එකක් කියලා. දැන් අය ආරංචිය අපිට තියෙන්නේ එහෙ මරලා කියලා. එතකොට එක එක්කෙනා එක එක කතා කියනවා, රටින් කතා කරලා. බෙල්ල දාන කියලා ෆොටෝ එහෙමත් එවලා තියෙනවා.
අපට ඒ නිසා මේ මරණය ගැන ගොඩක් සැකක් තමයි තියෙන්නේ. කාවල් හද කරන්නේ මම සැකරන්නේ ඒ ළඟපාතිතු යාළුවෝ තමයි මම සැක කරන්නේ. එහෙමද? මොකද එයාලා තමයි මේක එකේ කතා කියන්නේ. මට එයාලත් එක්ක හිටිය යාළුවෝ සැකයි. එයාත් එක්ක හිටියා යාළුවෝ. යාළුවෝ ඉඳලා තියෙනවා. මොකද එයාලා කතා කරලා මනම් කිව්වා. එයාලා කතා කරලා කියනවා සඳුරුවන් අය මැරිලා නැහැ කියනවා. අත කකුල විතරක් කැල්ලලා තියෙන කියනවා. එතකොට හොස්පිටල් එකේ ඉන්නවා කියනවා. මේ අම්මට බලන්න දෙන්නේ නැහැ මිනිහ කියපුවාම. ඒ නිසා තමයි සැකේ මට. මට මේ ගැන පරීක්ෂණයක් කරලා දෙන්න තමයි කියන්න තියෙන්නේ. ඒ යාළුවා අර ගෙදර බාබගේ යාළුවා ඒකලෝ හිතවත් කෙනා නෝ? ඔව් ඔව්. බාබගේ හිතවත් කට්ටිය. ඒ යාළුවා. ඔව්. පහල පහල මම ගියා. පහල පහල. ඔයාට ඔයාගේ හොඳම යාළුවගෙන් කියලා තියෙනවද ඒ සිද්ධි? මට කියලා දෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හරියට ප්‍රශ්නේ කිව්වේ නැහැ. කායික ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කියලා මට කිව්වා.